शुभ दशक है वा हमारे में इतनी मास के बीच रोज़ तमाई ट्रेडिंग संबंध वीडियो करके ना आवे चैनल लगे आद वीडियो एक आरागे ने हेतु उन्हें ट्रेडिंग करने के अन्य मैं ट्रेडिंग करने का टीन ना तामतो को लड़ो सेल का टीन ना ना उगल अंटा मैं वीडियो करते करते के लिए तो ना एक निशान में उगल उन्हें तमाई मैं वीडियो करके ना आवे इतनी අද වැඩි මම මීට කලින් තුඩි දාලා කියලා තියෙනවා අපේ සිග්නල් ගෲප් එක සම්බන්ධව. ඉතින් ඒ සිග්නල් ගෲප් එක ගැන කතා කරු තින් අපේ ෆ්‍රී සිග්නල් ගෲප් තියෙනවා තුනක්. ඔයාලා දන්නවා. ඉතින් ඔයගලන්ට පුළුවන් ඒ ෆ්‍රී සිග්නල් ගෲප් වලට ජොයින් වෙලා ඊට පස්සේ ඒ වගේ ඔයගලන්ට සාර්ථකයි නම් හිතනවා නම් සාර්ථක නම් පමණක් අපේ VIP ගෲප් වලට සම්බන්ධ වෙන්න. එතකොට ඔයගොල්ලෝ එක පාට් අපිට මුදලක් දීලා VIP ගෲප් වලට ඩිරෙක්ට් වෙන්න අවශ්‍ය නැහැ. ඔයගලන්ට පුළුවන් අර ෆ්‍රී සිග්නල් යස් කරලා ඒවගෙන් ඔගලන්ට එක ඒවගින් ගොලන්ට ඔන්න තේරවන් ට්‍රේඩ් කරන යද්දි හොඳයිද කියන්ද කියලා හොඳයි නම් විතරක් ගොලන්න පුළුවන් VIP වලට සම්බන්ධ වෙන්න හරිද එමෙතුව කෙලින්ම ඔය අවශ්‍ය නැහැ VIP වලට එන්න හරිද VIP ඩිරෙක්ට් එන්නේ නැතුව ඔයාලට මම කියන්නේ ෆ්‍රී සිග්නල් යස් කරලා එහෙම එන්න කිසි ගැටලුවක් නැහැ ඒක තමයි ඔයාගේ කැමැත්තෙන් කරන්න පුළුවන් හරිද උදේට ෆ්‍රී සිග්නල් දෙන්නෙත් අපි VIP සිග්නල් දෙනේ වගේම පළවෙනියට දෙන්න හතර තමයි අපි ෆ්‍රී සිග්නල් ගෲප් වලට දෙන්නේ ඒ නිසා ගොලන්ට ගැටලුවක් නැහැ හරිද හැබැයි අපි ට්‍රේඩ් කරන ප්ලැට්ෆෝම් එකක් තියෙනවා අපි ඒ ට්‍රේඩ් ක්‍රියේට් කරන ප්ලැට්ෆෝම් එකක් තියෙනවා ඒ ප්ලැට්ෆෝම් එකේම ට්‍රේඩ් කරන එක තමයි ප්‍රේකමන් කරන්නේ ඒකට හේතුව අපිට අර අපි දෙන සිග්නල් හරියම ටයිම් එකට අපිට කියන ඕගොල්ලෝ ට්‍රේඩ් කරන ට්‍රේඩ් දාන්න يعني ඉවල දාන්න අවශ්‍ය නැහැ ඕගොල්ලෝ පුළුවන් ප්‍රෝග්‍රෑම් කරලා තියන්න මේ දේවල් ඔක්කොමත් එක්ක තමයි අපි ඒ ප්ලැට්ෆෝම් එකේ ට්‍රේඩ් කරන්නේ ඉතින් ප්ලැට්ෆෝම් එක තමයි ඔලිම්පික් ට්‍රේඩ් කියන ප්ලැට්ෆෝම් එක අද අපි ඉස්සෙල්ලම දැන් අපි සිග්නල් ගෲප් එක ගැන කතා කරමු ඕගොල්ලන්ට පෙන්වන්නම් මේ වන් රිසර්ට්ස් දානවා අපි හැමදාම හරිද පහුගිය කාලේ නම් දිගටම දාන්න ඕනේ නැහැ අතර කාර් වලට නිසා ඒ දැන් හැබැයි දිගටම දානවා සිග්නල් වල රිසර්ට්ස් හරිද ඔයගලන්ට මේ තියෙන්නේ මේ ගෲප් එකේ ලින්ක් එක මම දාලා දෙනවා මේ තියෙන්නේ අපේ මේකේ මේ මේ රීනමනි ට්‍රේඩර්ස් කියන ගෲප් එක මේකේ VIP රිසර්ට්ස් ඔක්කොම දානවා මේ ඔයගලන්ට තියෙන්නේ මේ පහුගිය දවස්ටි දාපුවා මේ නම් මේක නේ පොස්ට් එක ඇඩ් සම්බන්ධ පොස්ට් එක මේ පොස්ට් එක මේක නේ උඩ තියෙන්නේ මේ සිග්නල් රිසර්ට් තියෙන මේ රිසර්ට් දාලා තියෙන්නේ පහුගිය දවස්ටිකේ අපි කරපු ට්‍රේඩිංග වල රිසර්ට් එක දාලා තිනවා හරිද එතකොට ඔයගලන්ට මේ වගේ කැමති ගෲප් එකකට සම්බන්ධ වෙන්න පුළුවන් 2 මිනිත් තියෙනවා 55 මිනිත් තියෙනවා 15 මිනිත් තියෙනවා ඒ වගේම නයිට් ටයිම් එකේ ගෲප් දෙකක් තියෙනවා 5 මිනිත් සහ 2 මිනිත් නයිට් ටයිම් ගෲප් දෙකක් තියෙනවා හරිද එතකොට ඒකට හේතුව තමයි ඒක හදලා තින්නේ අපි අපේ ඇතර ඒගොල්ලොත් එක්ක ඉන්නකොට දන්නවා ඒ කියන්නේ ජොබ් රැකියා කරන කට්ටිය ඉන්නවනේ රැකියා කරන කට්ටිය ඉන්න ඒගොල්ලන්ට දවල් වලට ට්‍රේඩ් කරන්න අමාරු නිසා නයිට් ටයිම් එක දාලා තින්නේ ඒක සාමාන්‍ය 7:00 වගේ ගෲප් වල සිග්නල් ඒක දෙන්න පටන් ගන්න 7:00 දාන රෑ 10 අමාරු 11 වෙනකම් තමයි ඒ සිග්නල් දෙන්නේ එතකොට රැකියා කරන කට්ටිය ඉන්නවනේ ඔයා රැකියා කරන කෙනා වට බලන ඒ ගෲප් වලට සම්බන්ධ වෙන හරිද එතකොට මේකෙදි ඔගොල්ලෝට මම කිව්ව වගේ ප්‍රී සිග්නල් යූස් කරලා බලලා VIP වලට එන්න පුළුවන් හරිද අනිවාර්යයෙන්ම කරන්න ප්‍රී සිග්නල් යූස් කරන්න එතකොට ඔයගොල්ලන්ට විශ්වාසය ඇති වෙනවා මට ප්‍රශ්න අපිට ප්‍රශ්න පුත් නැහැ වාටත් නැහැ විශ්වාසය ඇති වෙන නිසා හරිද එතකොට අපි අද ඉස්සෙල්ලාම බලමු දැන් අපි ප්ලැට්ෆෝම් එක ඔලිම්පික් ට්‍රේඩ් කරන්නේ ඔලිම්පික් ප්ලැට්ෆෝම් එක හදාගන්න ඉති පොඩ්ඩක් මම ඔයගොල්ලන්ට මම මිඩිස්ට වීඩියෝ දාලා තියෙනවා අද මම පොඩ්ඩක් ඔයගොල්ලන්ට පොඩි මතක් කිරීමක් කරන්නම් මොකද අප්ඩේට් සෙමිනාර අලුත් වෙලා තිබ්බ තුනට පොඩ්ඩක් පේනන නිසා මම පොඩි මතක් කිරීමක් කරන්න ආයෙ පාරක් කොහොමද ටික කරගන්න කියලා හරිම ලේසි මම මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ සහ කමෙන්ට් සෙක්ෂන් එකේ බලන්න කමෙන්ට් එකේ ලින්ක් කරලා තියෙනවා ඔලිම්පික් රෙජිස්ටර් ලින්ක් එක ඔයගොල්ලෝ ලින්ක් එක ක්ලික් කරලා මේ විදිහට වෝල් එකක් එන්නේ මේ වෝල් එකේ ඔයගොල්ලෝ මම පහළට යන්න මොබයිල් ලේකරත් මේ විදිහම තමයි පහළට යද්දී ඔයගොල්ලන්ට මම රෙජිස්ට්‍රේෂන් කියලා දිනවා ලොගින් කියලා දිනවා රෙජිස්ට්‍රේෂන් කියන විතර යන මේ පැත්තට රෙජිස්ට්‍රේෂන් කියලා දිනවා මෙතන හරිද මෙතනට ඔයාලට දෙන ඊමේල් එකයි පාස්වර්ඩ් එකයි දාලා රෙජිස්ට්‍රේෂන් වෙන්න තියෙන්නේ මම දැන් ටෙම්පරරි මේල් එකක් අරගෙන මම ඔන්න දාලා එකන්න පෙරලා වෙන්නන්න හරිද මේ විදිහට හරිද මෙතනට පාස්වර්ඩ් එක දෙන්න ඔයා කැමති හොඳ පාස්වර්ඩ් එකක් දෙන්න ඊට පස්සේ මෙතන ටික එක අනිවාර්යෙන් දාන්න ඒ කන්ෆර්ම් කියලා තියෙන එක ටික දාලා රෙජිස්ටර් කියන බටන් එක ක්ලික් කරන්න හරිද ඔය විදිහට ස්ලෝඩ් ඩේ ඔය විදිහට හරිද මම මෙතන මේක අරස් මේ ක්ලෝස් කරන මෙතන දින ක්ලෝස් කරන වාක්‍ය එක ඉල ක්ලෝස් කරලා දැන් ෆිනිෂ් දෙන්න ඊට ෆිනිෂ් කියන දෙන්න ඊට පස්සේ හරි ඊට පස්සේ මේ විදිහට ප්ලැට්ෆෝම් එක ඕකේ කවුන්ට් එක හැදලා ඉවරයි ඊට පස්සේ ඔයාට පුළුවන් මෙතන පර්සනල් ඩීටේල්ස් ප්‍රෝග්‍රෑම් එක පෙන්වන්න හැබැයි ඊට කලින් ඔයා බලන්න ඔයාගේ මේල් එකට පොඩ්ඩක් ගිහිල්ලා මේල් එකට වෙරිෆිකේෂන් මොකක් කර මේල් එක ඇවිල්ලා තියෙනවද කියලා හරිද මම මේ ටෙම්පරරි මේල් එකද මම එකට ගිහිල්ලා බලන්න ඇවිල්ලා තියෙනවද කියලා හරි ඇවිල්ලා තියෙනවද මේ විදිහට මේල් එක කොට ඇවිල්ලා තියෙයි හරිද
ඔයාගේ මේල් එක බලන්න. මෙන්න මේ විදිහේ මේල් එකක් කරලා දෙන්න අනිවාර්යයෙන්. මෙතන අනිවාර්යෙන් කන්ෆර්ම් ඊමේල් එක දෙන්න. මම කන්ෆර්ම් ඊමේල් දෙන්න. හරිද? ඊට පස්සේ ඔයා මේම මම බලන ඊමේල් කන්ෆර්ම් කියලා වැටේ මේ විදිහට. ඊට පස්සේ ඔලිම්ප ප්‍රේඩ් වෙබ්සයිට් එක මෙන් දින මේ මේ ක්ලික් කරාම ආයෙ බාරක් වෙබ්සයිට් එකට ආවා වරන් යනවා. හරිද? account එක හදලා ඉවරයි. ඊට පස්සේ කරන්න ඕනේ මම පෙන්නන්නම්. මෙතන ඔයා ඉදීනේ අයිකන් එක කොනසෙක අයිකන් එක අනේ ක්ලික් කරන්න. ක්ලික් කළා මෙතන පහල සෙටින් කියලා තියෙන සෙටින් වලට යන්න. ගිහිල්ලා පර්සනල් කියලා තියෙනවා. පර්සනල් කියන දන මෙතන නම දාගද්දි ඔයාගේ ලයිසන් එක හරි අඩින්ටි හරි තියෙන නම ඒ විදිහටම බල්ලා හරියට දාගන්න. හරිද? වෙනස් වෙන්නේ නැතිනම් වැරදිලා දාගන්න එපා. ඒ නම ඒ විදිහටම දාන්න. මෙතන දාලා සේව් නේම් දෙන්න. හරිද? ඊට පස්සේ මෙතන ෆෝන් නම්බර් එක අනිවාර්ය නැහැ. ෆෝන් නම්බර් එක දාලා කෝඩ් එක ගන්න එක අනිවාර්ය නැහැ. ප්‍රශ්නයක් නැහැ. කරත් නැත්නම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරිද? ඊමේල් එක වෙරිෆිකේෂන් එක මම පෙන්වව කරන්න හැටි ඒක කරගන්න අනිවාර්යයෙන්ම. වෙරිෆිකේෂන් එක කරගත්තට පස්සේ ඊට පස්සේ මෙතන කරගන්න මෙතන වෙරිෆිකේෂන් කියන එක තියෙනවා නේ. මෙතන මෙතන ෆුල් චෙක් එන ඩෙන්ටිෆයි කියලා මෙන්න මෙතන මේ ක්ලික් කරන්න. ක්ලික් කළා මෙතනට ඔයා හරිද? වෙරිෆිකේෂන් එක කරන්න යද්දී මෙන්න මේ විදිහට ආවොත් බලන්න you don't need to get verified now. ඒ කියන්නේ ඉස්සරලා වෙරිෆිකේෂන් සෙගුල ඉල්ලුව දැන් ඒගොල්ලෝ කියන වෙරිෆිකේෂන් එක ප්‍රශ්නයක් නැහැ කියලා. ඒක නිසා ඔයාලට තේරෙනද මේක කියන්නේ මේ you don't need to get verified for now. හරිද? ඒක නිසා ප්‍රශ්නයක් නැහැ වෙරිෆිකේෂන් එක කරගත්තේ නැහැ කියලා. ඔයාට ගැටලුවක් නැහැ. හරිද? ගැටලුවක් වෙන්නේ නැහැ. වෙරිෆිකේෂන් එක කරත් නැහැ කියලා. ඔයාට ඒත් ඉදරන නැහැ එහෙම ප්‍රශ්නයක් වෙයි කියලා එහෙම බයක් මොකක් හරි දිනවනේ. ඒගොල්ලෝ කියන්නේ ඒගොල්ලෝම කියන්නේ ප්‍රශ්නයක් නැහැ කියලා. ඒත් ඔයාට ඒත් සෙට් නැහැ වගේ බයයි නම් ඔයාට තියෙන්නේ ඔයාලට පුළුවන් මෙතන සෙටින් වලම ඔයාලට මෙතනින් ගිහිල්ලා ඒගොල්ලෝගේ සපෝට් සෙන්ටර් තියෙනවානේ. හරිද? ඔයාට එහෙම බයක් තියෙනවා නම් ඒ කියන්නේ ඔයාලට මැසේජ් එකක් දාන්න මැසේජ් කරලා සපෝට් සෙන්ටර් මැසේජ් කරලා මෙතන හෙල්ප් වලට ගිහිල්ලා මෙතන තියෙන සපෝට් කියලා මෙන්න මේ සපෝට් තියෙන මේ සපෝට් කෙනෙක් ගියාට පස්සේ මෙතන chat කෙනෙක් මෙතන ක්ලික් කරාම ඔයාට ලයිව් chat කරන්න පුළුවන් ඒගොල්ලොත් එක්ක ඕන් ඔයාලට පුළුවන් ඒගොල්ලොත් එක්ක chat කරලා ආයෙ පාරක් විස්තර වුණා අහලා බලන්න ගැටලුවක් තියෙනවද කියලා අහලා බලන්න ඕන අහලා බලන්න ගැටලුවක් නැහැ. හරිද? එතකොට වෙරිෆිකේෂන් මොකුත් නැහැ. ඔයාලට ලේසි වැඩේ. හරිද? ඊට පස්සේ අනිවාර්යෙන් මෙන්න මේ 2 factor authentication මේක අනිවාර්යෙන් කරගන්න ඕනේ. ඔයාලා තියෙන මෙන්න මේ ක්ලික් කරන්න. හරිද? ක්ලික් කරාට පස්සේ ඔයා දන්න ඕනේ Google Authenticator එක Play Store එකේ ගියාම ඔයාලට තියෙන Google Authenticator එක. ඔයා දන්න ඕනේ ඒක. හරිද? Google Authenticator එක මෙන්න මේ දින මැසෙන්ජර් දෙන්න බෑ. Google Authenticator කියන එක ඔයා දෙන්න ඕනේ. හරිද? ඔයා Play Store කියලා Google Authenticator කියලා ගහන්න. එතකොට ඔයාට එනවා. හරිද? හරිද? Google Authenticator. හරිද? මම ඔයා සර්ච් කරලා බලන්න ඕන නම් ඔයාට එතකොට බල එන්න ගන්න එනවා ඒක. හරිද? Google Authenticator කියලා ඔයා මේ Play Store එකේ කරන්න ඕනේ. හරිද? මම පෙන්නනවාට app එක පොඩක් පෙන්නනවා. මේ වගේ app එකක් එන්නේ ඔයාට Play Store එකේ තියෙනවා. මෙන්න මේ වගේ app එකක් එන්නේ. මෙන්න වගේ mark එකක් තියෙන කළු පාට මේ වගේ mark එකක් තියෙන app එකක්. හරිද? ඒක ඔයා download කරගන්න. download කරලා ඊට පස්සේ ඔයාට තියෙන ඊළඟට මෙතන මේ verification එක මෙතන Authenticator දාලා මෙන්න Google Authenticator එකේ click කරන්න. දැන් phone එකේ app එක තියාගන්න. ඊට පස්සේ computer එකෙන් කරනනම් computer එකෙන් app එක මේ account එක limited හදාගන්න. ෆෝන් එකෙන් Google Authenticator එක ඩවුන්ලෝඩ් කරලා ටික් කරගන්න. ඊට පස්සේ මෙතන Google Authenticator එකේ ක්ලික් කරා මේ app එකේ. දැන් control එක දිනවනේ. මේ control එක දෙන්න. හරිද? control එක දිනනකොට පස්සේ ඔයාගේ මෙන්න මෙන්න QR app එන්නවනේ. mobile එකෙන් කරනව නැතුව ආ දැන් ෆෝන් එකෙන් කරන. කියන්නේ mobile එකෙන් මනම් කරන්නේ වාට බලන්න screenshot එකක් ගහලා දානවනේ ඒක කරන්න පුළුවන්. හරිද? කියන්නේ වාට ෆෝන් computer එකෙන් කරනවා නම් computer එක මෙතන මෙහෙ QR එක ගත්තට පස්සේ ෆෝන් එකේ ඔයාගේ ලින්ම Google Authenticator එකට ගියා. scan කියලා කොට scan කියලා එකේ පෙන්නයි. අන්න එකෙන් scan කරනවා මේ code එක. ඊට පස්සේ ගෙලින්ම ඔයාගේ mobile එකට add වෙනවා. හරිද? ෆෝන් එකේම කරන කෙනෙකුට නම් screenshot එකක් ගහලා ඒත් upload කරලා එහෙම පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. හරිද? ලේසි කරගන්න. ඒක අනිවාර්යෙන් කරගන්න. මොකද ඔයා log වෙද්දී account එකට ඔයාට code එකක් එනවා. ඔයාට මෙහෙම දෙයක් තියෙනවා. ඔයාට මේ Google Authenticator එකේ වැඩේ කරගන්න ඉතින් ඒත් තේරෙන්නේ නැත්නම් ඔයා යන්න මගේ channel එකේම මේ දින මෙතන video අන්තිම දින පැය එකයි විනාඩි 18 video මේ දින මෙතන මෙන්න මේක බලන්න. මේක තියෙනවා Google Authenticator එකේ add කරගන්න හැටි ඔක්කොම phone එකෙන් පෙන්නලා තියෙනවා. හරිද? ඔයාට තේරෙන්නේ නැත්නම් එහෙම කරගන්න. හරිද? ගැටලුවක් නැහැ. එතකොට එහෙම කරගන්න පුළුවන්. හරි? හරි. ඒක platform එකේ ඔන්න දෙන්න කීයකට verification එකක් කරගත්තා. ඊට පස්සේ මෙතන account තියෙනවා. මෙතන USD account තියෙනවා, DEMO account, USDT account කියලා තියෙනවා. ඉතින් ඔයාලට USD account දෙන්න පුළුවන්, USDT account දෙන්න පුළුවන්. ගැටලුවක් නැහැ. කොහොම දුන්නත් ගැටලුවක් නැහැ. හරිද? මෙතන ඔයා කරන්සි දාගද්දී අනිවාර්යෙන්ම අපි දෙන්නේ signal euro USD signal තමයි අපි දෙන්නේ. ඒතර ඔයා මෙතන euro USD දාගන්න මතක තියාගන්න euro USD currency තෝරගද්දී forex stroke කියන එක නැතුව fixed time කියලා තියෙන එකෙන් euro USD තෝරගන්න. euro USD තෝරගද්දී එහෙම තෝරගන්න අනිවාර්යෙන්ම. හරිද? මේ තියෙන්නේ ඉතින් තෝරගන්න. හරිද? මෙතන time frame එක ප්‍රශ්න නැහැ කොහොමද හදාගත්තත්. අපි දෙන්නේ 2 minutes, 5 minutes, 15 minutes. ඔයාට මෙතන ඉතරට කැමති time එකට මෙතන 2 minutes නම් 2 minutes, 5 minutes නම් 5 minutes, 15 minutes නම් 15 minutes වට ඉතින් දාගන්න පුළුවන්. හරිද? ඒක ප්‍රශ්නයක් නැහැ. ඔයාට එහෙම දාගෙන කරන් පුළුවන් රෙඩ් කරලා තියෙන්නේ. signal එකේ time එක දාලා තියෙනවා. මේ විදිහට
ටයිම් එක දාලා තියෙන මෙන්න මේ ටයිම් එකට වාර තින්නේ උඩ රෙඩ් එක ගන්න හරිද හරි ඊට පස්සේ දැන් ඔන්න මම වෙරිෆිකේෂන් එක වැඩි පෙන්වන්න වැඩි ඔක්කොම හරි එතකොට ඔයගොල්ලන්ට මේකේ ඊට දාමත් තියාගන්න තියෙන්නේ ඊට පස්සේ මම මේකේ ඩිපොසිට් එක ඔයාලා ගන්නකොට ඔයාට ඩිපොසිට් එක කරන්න මම මේකෙන් ඔයාලට සරලව පොඩ්ඩක් කියලා දෙන්නම් හැබැයි ඒත් ඔයාලට අවුල් නම් මෙතන මම ඩිපොසිට් එක කරන්න මෙන්න මේක පෙන්නලා තියෙනවා මේ මෙන්න මේ වීඩියෝ එකේ ඒකත් පෙන්නලා තියෙනවා සම්පූර්ණ වීඩියෝ එකේ මේ වීඩියෝ එකේ ඔක්කොම තියෙනවා හරිද මම ආද ඔයාලා නිකන් දවස්සේ පොඩි මතක් කිරීමක් තමයි මම කරන්නේ මේ නැත්තම් මෙන්න මේ පැයක වෙනකොට 18 වීඩියෝ එකේ ඔයාට සිග්නල් වල ට්‍රේඩ් කරන හැටි කොහොමද ඔක්කොම තියෙනවා හරිද නමුත් මම රෆ්ලි පොඩි මතක් කිරීමක් කරන්නම් මේකේ එතකොට මෙතන පේමන්ට් කියන එකට ගියා ඔයාලා ඩිපොසිට් කියන ඔප්ෂන් එකට ගියා හරිද ඊට පස්සේ ඔයාට පුළුවන් ඔයා අනිවාර්යයෙන්ම මෙතන බැංක් කාඩ් වලින් ඩිපොසිට් කරන්න යන්න එපා හරිද කොහොමදවා කරන්න එපා මෙතන ඔයා USD කීයද ඩිපොසිට් කරන්න කියලා දාගන්න මෙතන ඔයා හිතනකෝ ඔයා කරන්න 30ක් කියලා 30 දාගත්තා කම්පෝන් දුන්නා මෙතනින් ඔයා තේරුවා මොකෙන්ද කරන්න කියලා වාගේ අනිවාර්යයෙන් මේක කරද්දී ඔයාට පුළුවන් බයිනන්ස් පේ වෙන් කරන්න පුළුවන් වාගේ කැමත්තක් බයිනන්ස් පේ කරනවා නම් එහෙම නැත්නම් ඔයාට හිතනවා නම් USDT වලින් වගේ කරන්න හිතනවා නම් මෙතන USDT TRC 20 දාගන්න ඔයා අනිවාර්යයෙන්ම දාලා ඒගොල්ලෝ ජෙනරේට් කරලා දෙන ඇඩ්‍රස් එක දිනවනේ මේ ඇඩ්‍රස් එක හරිද මෙන්න කම්පෝන් කරාම ඇඩ්‍රස් එක ජෙනරේට් කරලා දෙනවා හරිද එතකොට ඔයාලා දෙන්නේ මෙන්න මේ ඇඩ්‍රස් එක ඒගොල්ලෝ ජෙනරේට් ෂෝ මේ ඇඩ්‍රස් එකේ ගත්තා මේ ඇඩ්‍රස් එක කොපි කරගත්තා දන්නවනේ බයිනන්ස් එකෙන් ආ ඩිපොසිට් කරන්න හිටියද දන්නවනේ ගිහලා ඩිපොසිට් එක කරන්න තියෙන්නේ හරිද එතකොට මතක තියාගන්න ඕනේ කාරණාව තමයි ඔන්නේ දැන් බලන්න ඔයා මේ ඩිපොසිට් එක කරද්දි දැන් ඔයා 30ක් කරනවා නම් හරිද මතක තියාගන්න 30ක් මෙතන ඩිපොසිට් එක කරන්න 30ක් නම් ඔයා අනිවාර්යෙන්ම ඩිපොසිට් එක කරද්දි බයිනන්ස් එකෙන් ඔයා 30ක් දාන්න බෑ හරිද 30ක් දැම්මොත් මේකට එන්න තියෙනවා ඔයා දන්නවා බයිනන්ස් එකෙන් ඩොලර් එකක් ෆී ගන්නවා කියලා ඒ කියන්නේ ඇඩ්‍රස් එක දාලා කරොතින් එතකොට ඔයා 30ක් මෙහෙර ඩිපොසිට් කරනවා නම් 31ක් ඩිපොසිට් කරන්න ඕනේ හරිද ඒ මතක තියාගන්න බයිනන්ස් පේ හරහා කරොත් තමයි ඔයාට ෆී එකක් යන්නේ නැත්තම් ඔයාට පුළුවන් ස්කිල් හරහා කරන්න ස්කිල් හරහා කරනවා නම් ඒ විදිහට කරන්න පුළුවන් ස්කිල් එකකින් කරනවා නම් ඒත් ඔයාට ගැටලුවක් එන්නේ නැහැ මොකද ස්කිල් එකකින් අපි දැන් ඔයා 30ක් මෙහෙර ඩිපොසිට් කරනවා නම් ස්කිල් එකකින් ඔයා ඩිපොසිට් කරද්දී ඔයා 30 දාලා විත්ඩ්‍රෝ කරද්දී ඔයාට අර ATM යනවා ෆී එක වෙනම හපා ගන්නවා ස්කිල් එකකින් කරන එකත් ගැටලුවක් නැහැ අර බයිනන්ස් එකකින් ඇඩ්‍රස් එක දාලා කරනකොට තමයි අර ප්‍රශ්නේ එන්නේ ඒකම මං කියේ බලලා කරන්න කරනකොට හරි හරි ඊට පස්සේ සිග්නල් යූස් කරද්දී හරිම ලේසි මම මේ දින ටයිම් තියෙනවා අපි තමයි 2යි අපි තමයි දැන් 13:28 කියලා තියෙනවා 13:28 තියෙනවා කියන උත්තර මාටින් ගේල් එක මේක 1 ස්ටෙප් අපි 1 ස්ටෙප් දෙන්නේ හරිද 2 3 2 3 එහෙම නැහැ එකපාරයි මාටින් ගේල් හරිද සිග්නල් වල ට්‍රේඩ් කරද්දී හරිම ලේසි මෙතන වාට මේ හැම සිග්නල් එකක්ම වාට පුළුවන් දැන් අපි තමයි විනාඩි දෙක සිග්නල් එකක් දානවා කියලා ඔවා දාන තින්නේ දැන් මෙතන 4:33 වෙලාව දැන් මේ මම වීඩියෝ කරන්න 4:35 ගන්නක තියෙන්නේ ඔයාට පුළුවන් මෙතන මේ ට්‍රේඩ්ස් කියන එකට ගිහිල්ලා මෙතනින් හරිද මෙතන එක්ස්පෝර්ට් ඇසට් කියලා මෙතනට ගිහිල්ලා ඔයා ඉස්සෙල්ලම බලන්න මෙතනින් බලා ගන්න ඉස්සෙල්ලම ඔයා කරන්සි කෙනෙක් දාන්න බලන්න හරිද මොකද කරන්සි සමහරවිට ඔයා රීප්ලේස් කරනකොට ඒ වගේම වෙනස් වෙන්න පුළුවන් ඒක නිසා ඉස්සෙල්ලම බලන්න එක්ස්පෝර්ට් ඇසට් එක නැත්නම් මෙතනින් බලන්න පුළුවන් මෙහෙම කරන්සි කව හරියට දාන්න එක බලන්න ඉස්සෙල්ලම හරිද යුරෝ USD වටේට දාන්න එක බලන්න ඉස්සෙල්ලම හරිද හරි එතකොට ට්‍රේඩ් ඔගලන්න පුළුවන් මෙතන ප්‍රෝග්‍රෑම් කරලා දාගන්න මෙතන දැන් අපි හිතමුකෝ දැන් වෙලාව 4:35 දැන් තියෙන්නේ. එතකොට 4:34 ට්‍රේඩ් එකක් දාන්න කියලා අපි හිතමුකෝ. එතකොට මෙතන තමයි ඩිමෝ account දා ගන්න නැත්නම් වෙන account එක balance තියෙන්න ඕනේ වාරෙන් ට්‍රේඩ් ප්‍රෝග්‍රෑම් කරද්දී. හරිද? ඩිමෝ account දා ගන්න මෙතනින්. දැන් මෙතන enable orders කියන මෙතන enable orders කියලා තියෙමදී මේ enable orders කියන click කරනවා. මෙතන මෙතන buy time පැත්තේ ඉන්න time buy time කියලා තියෙනවා. Buy time කියන එක click කරන්න. ඊපස්සේ මෙතන any කියන එක තියන්න මෙතන වෙලාව දානවා. අපි හිතමු 16:36 වල 16:34 අපි දාන්න. ඒ කියන්නේ 4:34 16 කියලා කියන්නේ 4. මම සේව් දුන්නා. මෙතන විනාඩි 2 දානවා. විනාඩි 2 දැම්මා. ඩොලර් ගන්න මෙතන දැම්මා. මම අප් එකට දැම්මා. හරි ඕඩර් ක්‍රියේට් කියලා නේ. මෙතන ඕඩර් ක්‍රියේටඩ් මේ. ඒ කියන්නේ 4:37ට ඔටෝමැටිකලි මෙතන ඕඩර් එක ඔන් වෙනවා. දැන් ඔන්න බලන්න. මමක පෙන්නන්න තවත් අප්පර 23කින් බලන්න වෙනදී ඔටෝමැටිකලි ට්‍රේඩ් එක මම දැම්ම අප් එකට නිසා ඔටෝමැටිකලි ට්‍රේඩ් එක අප් එකට වැටෙනවා. හරිද? ඒ කියන්නේ අපි මුකුත් කරන්න ඕනේ නැහැ. අපිට මේ විදිහට ට්‍රේඩ් 10ක් පුළුවන්. ප්‍රෝග්‍රෑම් කරන්න ට්‍රේඩ් 10ක් පුළුවන්. හරිද? ට්‍රේඩ් 10ක් විතර ප්‍රෝග්‍රෑම් කරන්න පුළුවන්. හරිද? ඔන්න බලන්න. දැන් තව අපර හදේම මම මවුස් පොයින්ටර් මෙන්න මෙහෙ තියෙන. මෙහෙම මවුස් පොයින්ටර් දි මෙහෙ හදන්න බාන වෙන දේ වුණාට ට්‍රේඩ් එක ඔන්න හැටි ගන්නට ටයිම් එකේදී තප්පරයයි අනවන් ට්‍රේඩ් එක වැටෙනවා මේ. ඔටෝ ට්‍රේඩ් වැටලා දැන් මේ. ඒ ට්‍රේඩ් එක ඔටෝ වැටෙනවා. ඉතින් ඔය විදිහට ඔයාට මාටින් ගෙල් ස්ටෙප් එකට ට්‍රේඩ් එක දාලා තියන්න පුළුවන්. ඔයා හිතන්නකෝ 4:34 ට්‍රේඩ් එක දැම්මා. 4:39 ට ඊළඟ එක මාටින් ගෙල් දාන්න ඔයාට පුළුවන් 4:39 ට ට්‍රේඩ් එක දාලා තියන්න. ඊට පස්සේ මෙතනට ලා ඉදට වෙරලා ඔයා 4:34 ට්‍රේඩ් එක වින් කරනවා නම් ඔයාට තේරෙනවනේ. හරිද? අපි 4:39 ටත් මම දාලා තියෙනවා ඉතින්නකෝ. ඉතින් මම 4:16:39 ටත් දානවා. හරිද? 16:39 ටත් දානවා. ඊට පස්සේ මම සේව් දෙනවා. අය අප් එකට දානවා. ට්‍රේඩ් එක මෙතන වැටලා තියෙනවා. මම මෙතන ගිහිල්ලා ඉවරයි. දැන් 16:36 4:39 ටත් දාලානේ.
තොට මේ ට්‍රේඩ් එක වින් කරනවා නම් මම මේක ආය දාන්න ඕනේ මාටින් කියලා. තොට මං කරනවා වැඩේ. මම මේක ක්ලික් කරාම එහෙම ඉන්නවා. හරිද? නැත්තම් මෙන්න මේක මම ක්ලික් මේ sorry මේක ක්ලික් කරන් ඉන්නවා. හරිද? මේක ක්ලික් මේක නෙමෙයි මේක ක්ලික් කරන්. දෙවෙනි ට්‍රේඩ් එක ක්ලික් කරන් ඉන්නවා. එතකොට මෙන්න තප්පර ගන්න කවුන්ට් වන්නේ මේක වින් කරනවා කියලා තේරෙනවා නම් අන්තිම තප්පර කිහිපෙදී මේක කැන්සල් කරලා දානවා අපි. හරිද? අන්තිම තප්පර කිහිපෙදී තේරෙනවා වින් කරනවද කියලා වින් කරනවා මේක කැන්සල් කරා. නැත්තම් මේක මෙහෙම තියන්න පුළුවන්. හරිද? එතකොට මේක කැන්සල් කරනවා වින් කරනවා කියන ඔය විදිහ කරන් පුළුවන්. හරිද? ඉතින් හරිම ලේසියි. ඔයාට මේකේ ට්‍රේඩ් කරන්න ඔයාට මාටින්ගේ ලිස්ට් එකත් එක්ක දැම්මත් එහෙම දැම්මත් ට්‍රේඩ් පහක් වඩ ප්‍රෝග්‍රෑම් කරලා මම ට්‍රේඩ් 10ක් ඔක්කොම පුළුවන් නිසා ට්‍රේඩ් පහක කියන්නේ මාටින්ගේ ලගත්ත එක බැලුවොත් ට්‍රේඩ් පහක් ප්‍රෝග්‍රෑම් කරලා තියෙන්න පුළුවන්. හරිද? ඉතින් හරිම ලේසියි ඒක නිසා මේක ට්‍රේඩ් කරන්න ඒක තමයි මේක ට්‍රේඩ් කරන්නේ. අනික මේකේ ගිවන ප්‍රසත්තිය ගිවන ගන්නත් අපිට 80 80න් එහා වගේ ගිවනවා. ඉතින් ඒක නිසා ප්‍රශ්නයක් නැහැ. හොඳයි. ඉතින් account එක හදලා ඔයෙට් එක හොඳට කරගන්නේ. කට්ටිය වැට් එක කරගන්න කරගෙන අනිවාර්යයෙන් ෆේස් සිග්නල් යූස් කරලා බලලා ඊට පස්සේ බලන්න හොඳ නැ VPN. හරිද? මේ වීඩියෝ එකේ පහල ඩිස්ක්‍රිප්ෂන් එකේ මම දාලා තියනනම් ෆ්‍රී සිග්නල් ගෲප්ස් වල ලින්ක්ස් ඊළඟට මේ ඔලිම්පික් ට්‍රේඩ් account එකේ ස්ටරින්ස් ඔක්කොම මම දාලා තියෙනවා. හරිද? ඒ ටික අරගෙන ඒවෙන් ඔයාලා ගෲප් වලට ජොයින් වෙලා account හදාගෙන ඒ ටික කරගන්න. හරිද? ගැටලුවක් මොකක් ක්‍රියේට් කරන අතර ගැටලුවක් આવදී මට මැසේජ් එකක් දාන්න මම Telegram ID එක වාට දාලා එකෙන් දාලා තියෙනවා මම. ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. නැත්නම් ගෲප් වලත් තියෙනවා. මගේ user name එක ඔපලක් තියෙනවා ඔයාලට පුළුවන් මට මැසේජ් කරන්න Telegram එකට. හරිද? වැඩේ තේරෙන්නේ නැවගේ නම් මෙන්න මෙතන මම කරන මේ වීඩියෝ බලන්න. හරිද? මේ channel එක ඇතුලේ මේ පැය 1 විනාඩි 10ට මේ වීඩියෝ දී මේ මෙන්න මේක බලන්න. මේකේ ඔක්කොම ටික තියෙනවා. හරිද? ට්‍රේඩ් දාන්න කොහොමද money management ප්‍රශ්න එහෙම ගැටලුව කරන්න බා අනිවාර්යෙන් වීඩියෝ බලන්න. මම මේක මේකෙදි කියන්නේ මෙන්න මේ වීඩියෝ එක බලන්න. හරිද? මේක බලන්න පුළුවන් තව ඕනනම් මම මෙතන ඔයාලන්ට තව පෙන්නන්න මෙන්න මෙතන මේ ට්‍රේඩින් කරන හැමෝට මේ money management එක use කරලා බලන්න කියලා මේ දින මේ මෙන්න මේ වීඩියෝ එකෙත් ඔයාලා money management සම්බන්ධ තියෙනවා. ඔයාගේ ඩොලර් 10 account එක තිබ්බත් ඔයාලට ප්‍රශ්න නැතුව වැඩේ කරන්න පුළුවන් ඉතින් කොහොමද කියලා මම කියදෙල් දිනවා. ඒ ටික අනිවාර්යෙන් බලන්න. බලලා වැඩේ පටන් ගන්න. ෆ්‍රී සිග්නල් අනිවාර්යෙන් use කරන්න. ඒවයි හොඳ නම් විතරක් ඉතින් එහාට වා තීරණයක් ගන්න. එහෙනම් ඔය දවල් ටික මතක් කරන් තියෙන්නේ. ඉතින් loss වෙලා ඉන්න හැමෝම එකතු වෙලා බලන්න. මොකද ඔයාලට අනිවාර්යෙන් දෙයක් කරගන්න පුළුවන්. loss වෙලා ඉන්න හැමෝම එකතු වෙලා බලන්න. ආයෙත් කියනවා ෆ්‍රී සිග්නල් use කරන්න. ඊට පස්සේ වා තීරණයක් ගන්න. කිසි ගැටලුවක් නැහැ. හරිද? මොකද ඔයා ලොස් වෙච්ච කෙනෙක් නම් ඔයාට රෙකමෙන්ඩ් කරගන්න බෑ අපි එක පාට VIP හොඳයි එකයි මේකයි කියලා. ඒක නිසා හොඳම වැඩේ වා ෆ්‍රී සිග්නල් දෙනවා යූස් කරලා දෙනින් එහාට තමයි ඔයා තීරණය ගන්න ඕනේ. ඉතින් එහෙනම් group links එහෙම ඔක්කොම විස්තර ටික ඔක්කොම description එකේ දාන්නම්. comment section එකේ දාලා තියන්නම් විස්තර ටික. එහෙනම් කට්ටිය හිතලා බලන්න, හිතලා වැඩ කරගෙන කියලා බලන්න. එහෙනම් අපි තවත් වීඩියෝ එකක් හමුවෙමු. ඊළඟ වීඩියෝ එකේ කතා කරමු. තවත් කාරණු රසක් ට්‍රේඩින් සම්බන්ධව. ඉන්න නැගෙන ඔයාලා හැමෝටම ජය වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.